සරණයි සදේ. සිත මහ මොහෝදනම් සීලය වෙරලයි. සතුරත් සංවර ඇත් ලබාධන සීලය හැම බුදුවරුන්ගේම පොුණ්ඥ තීර්තයයි. සැබැහැවතුනි ඔබ ේත්‍රණ කිීම්‍ර ලාාපෘරත් වන ත්‍රමදේශනාවත් සීලවන්තව ඔබගේ දිී මග සකසාකෙන. සසරකමන ජයගන්නට ඔබ හට කුසලා නිංසයක්ම වේවායි ප්‍රර්ථනා කරමින්. ඔබ අප කකිරරිහිනුකම්පාවෙන්, ෞ්ධහාරූපවාහිනයේ මේ පෑරණියමිත දායකත්ව ධර්මදේශනාව සිදුකිරීම සඳහා බෞද්ධහාරූපවාහිනී මැදරියයට වැඩම කළ පූජපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනය ස්වාමීින් වහන්සේ. අපි පළමුුවෙන් සාධනාදදී නමස්කාරපූරක පිළිගනිමෝ සාධෝසාතෝසාතෝ. මෙම ධර්මදේශනාව සඳහා සැති දායකත්වය ලබානවා තිස්සමාවත, ගල විලවත්ත හෝමාගම පදිංචි සුසන්ත ජයවර්තන මහතා සහ ඉනෝකාගමගේ මහත්මිය. නමෝතස්ස භගවතු වරහත්තු සබබධමමිසු අප අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජරජ විසාරදස්ස සබබ සත්තුුතුතමස්ස ධම්නමිසරස්ස ධමමරාජස්ස ධම්හමස්සාමිස්ස තතාාගතස්ස ස්බഞුණු සම්මා සම්හම්බුද්බුදස්ස නමෝතස්ස භගවතු අරහතු සබබධම්මිසු පටිහතඥාන චාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ් ජෙවිසාරදස්ස සබබ සත්තුතුතමස්ස ධමමිසරස්ස ධමමරාජස්ස ධම්හම සාමිස්සෙ තතාාගතස්ස සබ්බඥුුණෝ. සම්මා සමබුද්බ්දස්ස නමෝතස්ස භගවතු වරහතු සබ්බධමමිසු අපටි හතඥානචාරස්ස දස බලදරස්ස චතුවිසාරජ්ජ විසාරදස්ස. සභභ සත්තුතුතමස්ස ධම්මිස්ස රස්ස, ධම්මරාජස්ස ධම්ම සාමිස්ස තතාාගතස්ස සභබඥුනෝ සම්මහා සම්හබුද්බුදස්ස. සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනේ බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් බෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරඩත් එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරග්ඩත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවායිති භවයකින් සැනසෙන්න්නත්. අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍යධර්මය අවබෝධ කරගන මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇැතුව. ඒ උතුම් බලාපොරොත්තු ථ ඒ ආකාරයම මුදුන් පත් කර ගැනීම සඳහා සද්ධර්ම දානානි සංසයත් ශ්‍රවනානි සංසයත් හේතුවේවා කලබි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගණ්ඩ කල්පනා කළේ අපි බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ උතුම් වූ දම්ම පද පාලියයේ සඳහං වන ගාතාරතනයන් දෙකක්. අපේ භාගිතුන් වහන්සේ මේ ගාථරථනයක් දේශනා කොට වදාලි අග්‍ර උපස්ථායික ආනන්ද මහතෙරුන් වහන්සේගේ ප්‍රශ්නයකට පිළිතුරු සැපීම සඳහා. එන්න පුප්ප ගංගූ පටිවාතමීතිී චන්දනන් තගර මල්ලිකාවා සතාංශ ගන්දෝ පටිවාතමේති සබ්බාධිසා සප්පුරිසෝ පවාදී මේ පළවෙනි ගාතාව මෙ පළවෙනි ගාතාවේ තේරුම තමයි න පුප්ප ගන්දෝ පටිවාතමේති මෙ නොයෙක් මල්වල සුවඳ කුඩුසුළඟට හමන්නේ කවදාව ෝක සුවඳවත් විවිධ මල්තියනවා. දෑ සමන් බෝලිද්ද තුවරලා මෙ අදී මල්වල සුවන්ද කවදාවත් උඩුසුළඟට හමන්නේ. නමුත් දේශනා කරනවා සත්පුරුෂයන්ගේ ගුණසුවන්ද දසදිසාවීම පැතිරෙනවා සතංච ගලග පටිවාතමේටී සබ්බා සප්පුරසුවයි සස්. ගදනඟ තගරන් වාපී උප්පලම අතවස්සිකි ඒ තේසන් ගන්ධ ජාජානා සීල ගන්ගවලුත්තරු. මුල් සුවඳ අතර ඉරිවේරිය කළුවැල් මේ අදී මුල්වල සුවඳ බොහෝම උසස් මුලෙෙන් සුවඳ හමන දේවල් අතර ඒ දේවල් හුඟක් උසස්. සාරගන්ධයන් අතර කියලා කැනීමේක් කඳංවලින් සුවදහම්මල දේවල් අතර සඳුන් සුවන්ද ඉතාම උසස්. සුවදවත් වූ මල් අතර දෑසමන් ඉතාම උසස්. ඊ අමතරවෝ බෝලිද්ද තුවරලා ආදී තවත් සුවඳ මල්වර්ග බොහොමයක් සඳහන් කරල තියෙනෝ. මුල් සුවන්ද හරසුවන්ද මල්සුවන්දෙ. මේ මේ සුවඳවල් අතර ඒ සියලුම සුවදෙන් වර්ගවලට වඩා ඒතේ සං ගන්ධ ජාතානං සීල ගන්දූ අනුත්තරු සිල් සුවදම ඉතාම උතු මේ ගාතාරථනයන් දේශනා කොට වදාලිම මතක් කලා අගෘුප්‍රස්ථායකයන් වහන්සේගේ ප්‍රශ්නයකට පිළිතුරු හැටියට කියලා මේක උන්වහසගේ හිතේ ඇතිවවෙච්ච ප්‍රශ්නයක් එක දවසත් කල්පනා කළා මේ මුල් සුවන්ද හර සුවන්ද මල් සුවන්ද අතර මේ මේ දේවල් හරි උසස්. නමුත් කවදාවත් මේ දේවල් වල සුවන්ද උඩු සුළඟට හමන්නේෑනේ. ඒ කියන්නේ මේ ලෝකයේ උඩුසුළඟට හමන වෙනත් සුවඳක් තියෙනවාද එහෙම නැත්තා.දම නැත්තම් උඩුසුළගට හමන කිසිම සුවදක් නැද්ද. අනන් දහාමුදුරන්ගේ හිතේ තමයි මේ ප්‍රශ්නය ඇතිවවෙන්නේ. එනිසා කල්පනා කළ මේක බුදුරජාණන් වහන්සගේෙන් අහල විසඳගණ්ඩෝනය උඩුසුලකටත් හමන සුවනත් තියවාද කියලා. ඒ ප්‍රශ්නයට උත්තරයක් තමයි භාගිතු ොහස්සේම දෙවැනි ගාතාරත්නයෙන් සපයන්නේ. ආනන්ද මෙ නොයෙක් සුවඳ අතරය සිල් සුවඳමයි යුතු. සත්පුරුෂයන්ගේ ගුණසුවන්ද එමටැ සිිල්වතුන්ගේ සිිල්සුවද යටසුළඟට විතරක් නෙමේ උඩ සුළඟටත් යටි සුළඟටත් සරසින් සීමාවක් නැතුවත් ඒ සිල්සුවද හමාගින යනවා. දෙව්ලොව බඹලොව සිසාරා සිල් සුවද හමනවා නමුත් මල්සුවද හමන්නේ කියන කාරණාව භාගිතුන් වහසේ දේශනා කළ. එ මේ සිල් සුවන්ද ක සඳහන් කරහම මොන සීලයන්ද සෑම සීලයකටම ප්‍රධහනයි පන්සිල් කිසියම් සීලයක් ගැන කතා කළොත් මුලම තියෙන්නේ පන්සල්. එහිද සියල්ල ප්‍රධහනයි පන්සල් පන්සිල්වලින් පටන් අරගෙන තවත් බෝසිල් සමමාදංවෙෙන්න්න පුළිුවන්. අෂ්ටාංග සීලයේ සමාදංගුණ නවාංගු පෝසත සීලේ සමාදංගුණ දසාංගු පෝසත සීලයේ සමාදංගුණ උපසම්පදාශීලේ ගැන කතා කළ. සාමනේර දසසීලේ පිළිබඳව කතා කළ මේ හැම සීලේකම මුලතියෙන්න්නේ පන්සී. ඒ නිසා ධර්මයේ දේශනා කළා සෑම කෙනෙකුගේ නිත්‍ය වූ සීලය පන්සීල් මේ ලෝක ඉපදිච්ච සෑම පුද්ගලය ළඟම තිබිය යුතු සීලය. ඒකට මේ ජාති ආගම් කුල්ල බේදමකොත් නැෑ. ලෝකයේ පහළුවන හෑම කෙනෙක් තුළම තිබියුතු සීලයේ පන්සීල්. කවදෙහම දේශනා කළ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මහාකල්ප අසංක්‍ය හතරයි ලක්ෂය එකක් තරම් දීර්ඝ කාලයක් මෙ සංසාරය පාරමිතා පිරුවේ මෙ පොඩික් පිරිසකට විතනක් දහම් දේශනා කරන්න න න්නෙමෙයි. දෙවියන් බබුන් මරුන් සහිත විශ්වයේ සියරු දෙනා කෙරෙහිම අනුකම්පාාවෙන්. එ හැම කෙනෙක්ම මේ සංසාර දුකෙන් එතර කිරීමේ පරම පවිත්‍ර චේතනා ඇතුවූ. නිසා භාගතතුන් වහසේ සියලු දෙනාට මයි දහම් දේශනා කළේ යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව පිළිියරගෙන ඊට කලින් භාග්‍යතුන් වහසේ පිළි අරගෙන දේශනාව පිළි අරගෙන කටයුතු කරනවන ඔහු බුදුන් සරණගියපු කෙනෙක් බවට පත්වෙනවා බුදුන් සරණගියපු කෙනාට බෞද්ධ කල සඳහන් කළ බදුරජාණන් වහසේ පහළ වෙච්ච කාලි බෞද්ධ කියලා ජනවර්ගයක් ලෝකෙ හිටියේ නෑන. එදො කොහමද බෞද්ධ බෞද්ධ කිය පිරිසක් හැදුුනේ භාගිතුන් වහන්සේ පිළි ගත්ත පිරිස. උන්වහන්සේගේ අවබෝධය පිළිගත්ත පිරිස ඒ මහා ශාස්තෘන් වහන්සේ නිවැරදී කියලා සරණ ගපු පිරිසේ. පිරිසතමනි පක්ස කාල අපි බෞද්ධ කියල හැඳින්. නමුත් සකල ලෝකයාටම භාගිතුන් වහන්සගේ ධර්මය සාධාරණයි. සරුවඥතා ඥානයෙන් මුළ විශ්ව ධාතුවම හැබැයි ස්වභාවය මේ විශ්වයේ ක්‍රියාකාරිත්වය ඒ සියල්ලම භාගිතුන් වහසේ අවබෝධ කළා. නොදන්නා දෙයක් නැහැ අංඒනිසයි සඳහන් කළේ බුදුරජාණන් වහන්සේගේ ඥානය කොපමනද මේ විශ්වය එපමණයි කියලා මේ විශ්වය කොපමනද බුදුරජාණන් වහන්සේගේ ඥානයේ එපමනයි කියලා අහවල් දේ පිළිබඳව මෙනම් කාරණාව පිළිබඳ නොදන්නවා කියලා දෙයක් වගිතුන් වහන්සේට නැහැ එනිසා ස්වභාව ධර්මයාගේ හැබෑම ස්වභාවය අවබෝධ කරගෙන දේශනා කළ නිසා තමයි සියලුමු සත්ත්වයන්ට පන්සිල් ප්‍රධානයි කියල දේශනා කළේ ශික්ෂාපද අතර ලෝකවදදි ශික්ෂාපද ප්‍රඥප්ති වද්‍ය ශික්ෂාපද කියලා කොටස් දෙකක් තියෙනවා. මනුවටද ලෝකවද්‍යයි කියලා කියන්නේ ස්වභාව ධර්මය පවතින නීතිය කොතන නමුත් නීතියක් උල්ලංගනය කළොත් දඩුවන් විදිඳි සිද්ද වෙනවා ආර්තනයක් තුළ නීතියක් තියෙනවා ගෙදරක ක්‍රියාත්මක වෙන වභාවයක් නීති පද්ධ තියක් තියනවා තවත් නොඒක් තැන්වල ඒඒ ස්ථානවල පැවත්ම උදෙසා හදානත්ත නීති පද්ධතියක් තියෙනවා අපි ජීවත්වෙන ලෝකට සාධහරණ නීති පද්ධතියකුත් තියෙනවා මිනි සමාජයතුළ ස්භාවධර්මයට සාධාරණ නීති පදධතියෙකුත් ස්වභාවධර්මය තුළ තියෙනවා. ආන්ගේ ස්වභභාවධර්මය තුළ තියෙන නීති පද්ධතිය. ඒවට තමයි මේ ලෝක වද්‍ය ශික්ෂාපද කියලා කියන්නේ.ඒ ලෝකයට අයත් එනිසා අපිට කවදාවත් මොනම ක්‍රමයකින්වත් ඒවා වෙනස් කරන්න වෙනස් කරන්න බ. නමුත් යමෙක් ඒක උල්ලංගනය කලොත් කාන්තති ඔවුට දඩුවන් ලැබෙනවා ති පිද කාරණාව කියන්නේ බිනිසුරුවෙක් නෑ වර්ද කලානං ඒ මොහොතේ දඩුවම තීන්දුු වෙලා තියෙනවා දඩුවක් නියම කරන්න කෙනෙක් නෑ ස්වභාව ධර්මයම එක තීන්දු වෙලා තියෙනවා එක මේ බෞද්ධ පිරිසට විතරයි ඒ තවත් පිරිසකට විතරයි කියල දෙයක් නෑ. මේ ලෝකයේ ජීවත්වෙනවනම් ඕනෑම කෙනෙකුට සාධාරණයි. එක මිනිස්සුන්ට විතරක්න තිරිසන් සත්තුන්ටත් එසේම සාධාරණයි. ඒනිසායි භාගිතු වොහස දේශනා කළේ සියලු දෙනාම හික්මිය යුතු සීලයක් පන්සල් කියලා. එනිසා නිත්‍ය සීලය. ඒ මත ඉඳගෙන. සිල්පද සමාදංවෙන්න පුළුවන්. තැවයි ඒ මත ඉඳගෙන සමාදංවෙන ඊළඟ ශික්ෂාපද ටික හයවෙනි ශික්‍ෂාපදයක් සමාදංගුණොත් විකාලභෝජනය හත්තනි ශික්‍ෂාපදයක් සමාදංගුණොත් නච්ච ගීතවාදිිතාආදි වශයෙන් අටවෙනි කාරණාවක් සමාදංවුණොත් උච්චායසයන මහාසය නාදිවශයෙන් අපි ඉදිරියට සමාදංවෙන සීලයන්තියෙනවා මේ හයවෙනි ශික්ෂාපදය ඉඳල ඉදිරියට තියෙන ශික්ෂාපද ඒවට කියන්නේ ප්‍රඥප්තිවද්‍යයි කියලා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද සිල්පද. එතකොට මූලික පහට කියන්නේ ලෝකවදදිය එතනින් එහැට තිනෙන ශික්ෂාපද ප්‍රඥ්ඥප්තිවද්‍යය. එතකොට ඇයි භාගිතුන් වහසේ මේවාගේ ප්‍රඥප්තිීන් පනවලා තියෙන්නේ. සියලු දෙනාම අටසිල් ආරක්ෂා කළ යුතුමද සියලු දෙනාම දසසිල් ආරක්ෂා කළ යුතුමද ඒම කාරණාවක් නෑහ. මේ සංසාරෙන් එතරවෙඩ බලාපොරොත්තු වෙනවනම්. ඒ උතුම් නිවන්න ලබන්ඩ බලාපොරොත්තු වෙනවන්නම් පන්සිල්ලොලින් ඉහලට තියෙන ශික්ෂාපද සමාදන් වෙනක වටිනවා. ො ඒ උතුම් නිවන්මාර්ගයේ සැනසෙන්ද ගිතුන් වහස අපිට දේශනා කළේම තන්හාවිෙන් අයින්මෙන්ඩ කියලා. තන්හාව නැතිකරපු තැන තෘෂ්ණාවෙන් මිදුන තැන ලොකු සාහනයක් තියෙනවා. තන්හාාව තියනකං තන්හාය ජායතී සෝකු අපට කොයි තරම් දුක ඇතියවෙනවාවද මේ ලොක ජීවත්වයකට කරුණු කීයක් නිසා. දරුව නිසා ඉඩකඩන් නිසා වෙනත් දේපොල නිසා රංග්‍රිදී මුතුමැණික් නිසා යාලූමිත්‍රයෝ නිසා නැදැයෝ නිසා තමන්ට ඇතිවෙන ලෙඩ දුක් නිසා මෙ දුක සෝකයේ ඇතිවෙන කාරණා නිමත් නැති තරයි. එට මොකක් නිසාද මේ දුකසෝකයේ ඇතිවෙන්නේ. තන්හාය ජායතී සූකු තන්හාව නිසා ශෝකය උපදනවා. තන්හාය ජායිතී බයන් තන්හාව නිසා බය ඇතිෙනවා. නමුත් තන්හාය විප්පමුත් අස්ස. යමෙක් තන්හාව නැති කලා නං නත්තිසෝකු ඒ පුද්ගැලයට සෝකයක් නෑ. බයකුත් නෑ. එන මේ අනික් ශික්ෂාපද පනවලා තියෙන්නේ. අපි ඒ ඒ තන්හාවී මට්ටන් අවම කරන්න. තුංවේලෙන් එකවේලක් අත්තැරිය හම් ලැබෙන ආනිසංස ගණනාවක් බුදුරජාණන් වසේ වෙනම දේශනා කළා. එතකොට මේතු රාත්‍රීයට ආහාර වුවමනා මයි කියල කාරණාවක් තියෙනවන එක අපිතුළ තියෙන තනාවක් පමණයි එම නැත්තන් එකවේලකුත් ප්‍රමාණවත්. දෙවේල හොඳටම ප්‍රමාණව. තුවලකුත් අනුභහව කරන්න පුළුහන් නත් ඒ අත්හරින්ඩ පුළුහන්නන්. ඒ තුන්ගනි ආහාර වල පිළිබඳෝතින තන්හාාවෙන් අපි මිදෙනවා. නිකන් හිතල බලඩ ඒ ආහාර වේල අත්හරින්ඩ පුළුහන්නන් මොන තරං සහනයක් තියෙනවාද කියලා. හැන් දැවට යන්ඩ තියන කරදරේ නැතුව යනෝ ඒ සඳහා බඩුමුට්ටුපයන්න යන කරදරය නැතිවෙනවා ඒ සඳහා වෙන් කරන්න තියෙන කාලය තුරු වෙනවා ආහාර නොගත්තහම තියෙන පුදුම සැපයක් ඒ සැපය බුක්ති විඳින්ට පුළහංකම තියෙනවා. ටිකක් හිතලබාන්නකු රාත්‍රී ආහාරය කියන ප්‍රශ්නය හිතින් අතැරී හම මොන සහනයක් ජීවිතයට තියෙනවද කියලා නැත්තන් හවස හතර පහේ ඉදලා ඇය පෑගානකකට සූධනන් වඩුවන. මේ නැටුම් බලන්ඩ ගීත අහන්ඩ ගීත ගයන්ඩ මෙ හැම කාරණාවත් තුළම තියනෙ තහාාවක් පමණයි. නිවන් දකිින්ඩ කැමතින ඒ කාරණාටික අත්හැරියොත් ආන් ඒ නටන්න ගයන වයන කාරණා සම්බන්ධයෙන් තියෙන තන්හාාව අත්හැරිය වෙනෝ. තැබැයිතින් ගොක අත්හැරීම දැන් අපි අර පොය දවසට සිල් සමාධන් විච්චහම. සිල් ගත්ත නිසා අද ගීත අහන්න නෑ. සිල්ගත්ත නිසා අද ගීත කියන්නේ නෑ. හැබ සිල්පවාරණය කර ගිහිලා හෙට ආපහු ගීත අහනවා. ඒක ලොකු තන්හාවශයකිරීමක් වි අද එපානං ඉදිරියටත් විශේෂයක් නැති තැනට පත්කරගත්තහම තැ බදු සහනය එක එහෙම නැත්තං අත්තරීමත් නෑ සිල්ගත්ත නිසයි අදහන්න නැත්ති ඉති අද අට සිල්ලල නැත්තන් මම සිින්දුහනවා මම ගීතහනෝ දීතුොට අත්හැරීමක් නෑනේ න ප්‍රගුණ කරඩෝනේ එක අත්තැර ලමදාට ඒහින්ද පන්සිිල්ලලින් ගුඩට තියෙන හැම කාරණාවක්ම භාගිතුන් වහස දේශනා කළේ අපේ තන්හාවාඩු කරන්ඩ අත්හැරීම දවුණු කරවයිට. ඒක කෙනෙක් කළේ නැහැ කියලා වෙනම වරදක් කියලා දේශනා කළත් නැහැ සසර දැනගෙන සසර බය දැනගෙන මේ බයානක සංසාරෙන් එතරවෙන්්ඩ ඕන කියලා යමෙකුට අදහසක් තියෙනවනම් මේ උතුම් සීලයන්ට අනුගත වෙන්ට. ඇ පන්සල් පිළිබඳව සඳහන් කරනකොට ඒ අනිවාරය කර තියවා. යමෙක් ඒසිල් උල්ලංගනය කළොත් ඒ කාන්තින් නිරයගාමී වෙලා දුක්විදින මට්ටමට පත්වෙනවා කියල දේශනාව සඳහන් කළා ලෝකේට අයත් චික්ෂාපත සත්වයා මේ සංසාරේ මේ තරං දුක්විඳින්නේ මොනහේතුව නිසාද ඔවුන් දන්නේ නැහැ මේ විශ්වයේ තුළ මෙහෙම නීතියක් තියෙනවා කියලා. නොදන්නාකම නිසා දැඩිසේ ඒ නීතිය උල්ලගනය කරනවා. අපිට ලෝකයේ කතා කරලා ගස්කොළන් කතා කරලා මහපපුොලෝ කතා කරලා කියන්නේ මේ සිල් පදකඩන්න එපා කියලා එක ස්වභාවේ තුළ පවතිනවා උල්ලංගනය කරන්නන්ට දඩුවන් ලැබෙනවා. කල්ප කාලාන්තර ඇවෑමෙන් ලොවතුරා බුදුවරු ලෝකෙ පහළ වෙලා මේ කාරණාව පිට කියල දෙනවා උන්න හසල දේශනා කරහම අවුරුදු දහස් ගනන්ග සොමහරල්ලාට අවරුදු ලක්ෂ ගණන් ඒ දේශනාව දීර්ග කාලයක් පවතිනවා. ඒ පවතින කාලේ තුළ මිනිස්සු දන්නවා මේ ශික්ෂාපද උල්ලංගනය කිරීම නිරේට ඇන්ඩ හේතුව න ආය කාලයක් යනකොට බුද්ධාන්තරයේඉවර වෙලා භාගිතුන් වහසගේ දේශනාව පවතින කාලීඉවර වෙලා මේ ස්වභාවේ සතතිය කාලයයේ වෙලි තලාවන් වැැලියන. නැවතත් කවදහරි බුදු කෙනෙක් පහළ වෙලා මකිස්මතු කරනවා. සසර බොහෝපින් කරලා ප්‍රාර්ථනා කලායට අබුද්ධුවත් පාද කාලීත් ඒ කාරණාව වැටහෙනවා. එහම නැත්තන් දන්නේ නෑ. එනිසා සතුෙන්ුවන බුද්ධාන්තරේක ලැබිච්චය මනුස්ස ජීවිතයක් කොයි තරන්නං ශ්‍රේෂ්ඨද. මේ උතුම් පංචසීලයේ මත යම් කෙනෙක් මූලික හික්මීම ලබනවනං කොයි තරන් සහනයක් ලැබෙනවාද. අ සතුල්ලකායික දෙවිවරු පිළිබඳව ප්‍රකාශය ප්‍රකාශය හරිම වටිනවා. ඒ සීලයේ ආරක්‍ෂා කිරීම කුච්චර වටිනවාද කියල කියන්ට. සත්පුරුෂ ධර්මය වූ පංචසීලය මනාව දැනගෙන යමෙක් පිළිපදිනවනං ආං එවන් පුද්ගලයන්ට ප්‍රඥාව ලැබෙනව කෙෙන සඳහ කරවා. කට පන්සිල් ආරක්ෂා කරනවා කියල කියන්නේ සත්පුරුෂ ධර්මය ආංගේ සත්පුරුෂ ධර්මය ආරක්ෂා කරන්නන්ට ප්‍රඥාව ලැබෙනවා අන්‍යයන්ට නැති ප්‍රඥ්ඥාවක් ඒ ඇයට ලැබෙනවා ප්‍රඥාවත් එක්ක ශ්‍රද්ධාවත් ලැබෙනවා තැන් මෙහෙම හිතන්නකු මේ කාරණ වවිට හොඳට ප්‍රත්‍යක් ක්ෂෙවෙන තැන බුදුන් වඳන්න ගියහම සමහර කෙනෙක් විනාඩි පහකින් වන්ධනාාව වර කරනවා තව කෙනෙක් විනාඩිද හයක් විතර වදිනවා තවත් කෙනෙක් විනාඩි පහළුවක් විතර වදිිනවා සිිල්වත් කෙනෙක් පැයක් විතර වන්දිිනවා ඇයි මේඒෙක් කෙනා බන්ධනා කරන කාලේ වෙනස් ශ්‍රද්ධාවට අනුව බුදුරජාණන් වහන්සේ ගැන තේරුන්ගත්තා ආකාරයට අවබෝධ කරගත්ත විදදිහයට ලබාගත්ත පැහැදීමනත් ශ්‍රදධාවට අනුව මෙවන් මහා මනීන්ද්‍රයන් වහන්සේට මාවිසිෙන් කෙසේ වන්දනා කළ ුතුද කියන කාරණාවෙන් ඔහුට බොහොම ඉක්මනට නැගිටලා යන්ඩ හිතෙන්නේ හිතෙන්නේ නෑ මේ සීලයට අනුව තමයි ඒ ප්‍රඥ්ඥාව දියුණුවවෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ අවබෝධය වැඩිවැඩියෙන් ලැබෙන්නේ සිිල්වත් කෙනට යි මෙතන සඳහන් කළේ පංචසීලය ධර්මය මනාව දැන පිළිපදින පුද්ගලයාට ප්‍රඥ්ඥාව ලැබෙනවා කියලා. වෙනකිසි ක්‍රමේකින්ං ඒක ලැබෙන් නැති බව එතකට භාවනාවක් කරන කෙනෙකුට ප්‍රඥාව ලැබන්න නැත කෙනෙක් එම ප්‍රශ්නයක් අහන්න පුළහන්න්නේ ප්‍රඥාව දවුණු කළේ භාවනාවෙන්නේ කියලා හැබ ඊට යටි තියෙනවා භාවනා වැඩි සීලයේ නිසා කියලා සීල විසුද්ධිය ඇතිවුණොත් චිත්ත විසුද්ධිය උපදිනවා මිසා. සීල විසුද්ධිය නැති තැනක කවදාව චිත්ත විසුද්ධිය උපදින්නේ උපදින්නේ නැහැ. එන ඒ මාර්ග්‍ර ප්‍රඥාවයේ මුලත් මේ පංචසීලයේ තියෙනවා. ඒකයි වෙනත් කිසිම ක්‍රමයකින් ඒ ප්‍රඥාව ලැබෙන් නෑ කිය මෙතන සඳහන් කරලා තියෙන්නේ. ශෝක කරන්න මැද. ශෝක නොකර ජීවත්වෙනවා කියල සඳහන් කරනවා පන්සිිල්රකිනයි. ශෝක වෙන මිනිස්සුන් අතර ශෝක නොකර ජීවත්වෙනවා. නෑයන් මැද උන් සඳක් වගේ බැබලෙනවා ඒ කාරණා කොයි තරන් ගැඹුරුද්ද කියලා තේරෙන්නේ කරුණ හරියට අවබෝධ කර ගණ්ඩ ධර්මයෙන් උත්සාහ කරහම. ඥාති සමූහයක් අපිට ඉන්නවා. ඥාතින් අතරක්ෙනෙක්කි න්නවා පන්සිල් ආරක්ෂක. සොඳදත් වගේ බැබලනවා කියල කැන්නේ මහලුකුයි එලියක්ගෙන් විහිදෙනවා නමී නමුත් මේ ඥාතිීන් මේ සිිල් ආරක්ෂා කරන පුද්ගලයට යම් උපකාරයක් කරනවන ඒ උපකාර කරනයට මොන තරන්නං ලාබයක් ලාබ තියනවාද දක්කින වවි බංග සූත්‍රය මංහිතනන්නේ බොහෝ දෙනා කරුණු දන්නවා තන පැහැදිලි කලා මේ තිරිසං සතකුට කරන උපකාරය අපිට අනාගත ආත්ම සීයක විතර විපාක දෙනවා. දුස්සීල මිනිහෙකුට කරනු උපකාරය අනාගත ජීවිත දාහක විතර විපාක දෙනවා පෘතජ්්‍යන සීලවන්තයකුට කරන උපකාරයේ අනාගත ජීවිත ලක්ෂයක විතර අපිට පිහිට වෙනවා. අභිග්ඥාලාබී තවසෙකුට අහසින් යන බාහිර තවසෙකුටු පකාරකළුත් නාගත ජීවිත කෝටි ලක්සේක විතර සහනය අපිට ලැබෙනවා තැබේ තෙරුවන් සරගීපු කෙනෙකුට උපකාරයක් කළොත් අනාගත ජීවිත අසංකෙයියක් අපිට සස්සර මග පිහිට ලැබෙනවා. තිසරනයේ පිහිට ලපන්සිලුත්තා ආරක්ෂා කරන වනං ඒක ඊටත් වඩා හොඟා කියහලට යනවා. එතකොට එහෙම සිල්රකින කෙනෙක් අර ඥාති සමූහයා මැද ඉන්නවනං ඔහුගේ සරණ මේ පිරිසට කුච්චර ලැබෙනවාද. අමුත්තුවෙන් ලබා දෙන දායා දෙයක් නෑ. ඔහු ිල්වත් නිසා සිල්වත් කෙනාට උපකාර කරනයට සසර දීර්ඝ කාලයක් සෝපත් කර ගණ්ඩ පුළ හංකමතියනවා. ඒයි මෙතන සඳහන් කරන ඥාතීෙන් මැද උන් සදක්ව වගේ බැබලෙනවා කියලා. සුගතියට යන්්ඩත් පුළුවන් සැපෙන් ජීවත් එඩත් පුළුව පන්සිල්ලා රක්ෂා කරනකොට. බුදුරජාණන් වහන්සේ දෙවිවරු මෙහෙම සඳහන් කරහම භාගිතුන් වහසෙත් සඳහන් කරනවා සත්පුරුෂයන් සමග එකතුවයෙනවා පන්සිල් ලකින්නා හැමවෙලා මෙ යන්නේ සත් පුරුෂයෝ හොයාගෙන තමන් උතුම් සීලයක් ආරක්‍ෂා කරනකොට දුස්සීලයන් ආශ්‍රය කරන්් ඇතිවෙන පිළිකුළා එදැ නිකම්ම දුස්සීලයන්ගෙන් මගහරෙනවා සිල්වත් කෙනෙක් දුසිල් කෙනෙක් ආශ්‍රය කරඩ කළ යුතුනං කරන්ඩ හිතනවනං ුකම්පාව මත විතරක් එක කරන්න කියලගන්. දෙකන සඳහන් කලේ ඇසුරට කෙනෙක් තෝරගන්නකොට හැම වෙලායම තමන්ට වඩා උසස් කෙනෙක් තෝරගන්. එහම නැතිවුණොත් තමන් හා සමාන කෙනෙක් තෝරගන්ඩ. හැබැයි තමන්ට වඩා පහල මට්ට මේෙනෙක් ඇසුරු කරන්න මෙපාකිල තමයි භාගිතුන් වාසි දේශනා කරන්න. ඇසුරු කලාට කමක් නෑ ඔහුට යහපතක් කරන බලාපොරොත්වින්. ඒකට විතරයි ඇසිරු කරන්නේ වෙනත් මගේ ඉදිනෙද කටයුතු කරගන්ඩ ඒ දේවල්වුවට පහසු කර ගන්නඩ ඔවු ඇසරු කරන්න අවසර දීලනෑ ඔ ඔහුටත් යහපතක් කරලා මේ වැටිලයි අගා දෙෙන් ඔහු ගොඩ ගැනීම සඳහා විතර ඇසිරු කරන්න කියන්නේ එකයි. ඒම නැත්තන් එකලාව හොද කලාවේ තනියම ජීවත්ෙන්ට කියනවා නැතිවුණොත් සිල් රකින පුද්ගලයා ගක් වෙලාාවට සිල් නොරකින ආතරට තමයි වැටන්නේ සිල් රකිනකෙනෙක් ආශ්‍රේය කරල සිල් නොරකිනය සිල් රකින්නන් බවට පත්වෙන වනම් හොඳයි හැබ ඉහල ඉන්න කෙනා පහලට යනවනං ඒ හොඳනෑ නමුත් හුඟක් වෙන්නේ ඒවැට නි සෛදේශනා කළේ තමන්ට වඩා පල් හැමටට කෙනෙක් ඇසරු කරන්ඩ පා කියලා හැබයි මනාසීලවන්තියෝ දුස්සීලයන් හරියට පිකල් කරන හේතුව තමයි ඒඇයි නිරේගාමී පිරිිසක්. අනුකම්පාව ලැබෙන්නේ අවවාදය පිළිගන්නවනං විතරයි. නැත්තන් අත් හැරලදානවා. දේශනා කලා සත්පුරුෂයන් සමගෙක් වන්නේය මිත්‍රවන්නේය බුද්ධාදී උත්තමයන්ගේ ධර්මය මනාලෙස දැනගෙන සියලු සසරදුකින් එතරවන්නේ කියලා. කාර් දෙතකට මේ සතුල්ල කායික දෙවියූ කියල කියන්නේ. අපි වචනය මුලින් මතක්කරපු නිසා. ඒ පිිබඳවත් ඉතාම කෙටියෙන් සෙහිපත් කරලා පිටික් ඉදිරියට තවටික් සාකච්ඡා කරමු එක පිරි නැවක නැගල විදේශගමනක් පිටත්වුණා. හැබේ සාගරයේ මැදදී මෙ නැව මුහුදු බත්ෙන්න්නේ නැවට අනතුරක් වුණා. තැන් ටිකටික නැවතුළට වතුරේනවා. සියලු දෙනාම මරණ බයින්කෑ ගනවා ඒ ඒ අය. මතමන්ගේ ෂ්ට දවතාවවරු සසිහිපත් කර කර හඬා වැලපෙනවා. හත්සීයක් විතර මේ නැවේ පිරිස ඉන්නවා ඒ පිරිසාතර එකම එකපු ගෙලෙක් කෑකෝගහන්නැතු දඟල්ලන්න නැතු බිය ජනක ස්වරූපයක් මුහුණෙන් කිසිම ආකාරයකින් ප්‍රදර්ශනය නොකර පාඩුවේ බලාගෙන ඉන්නවා. එහෙම ඉන්න මේ තනි පුද්ගලයා දැක්කහම අර සියරුදනාටම පුදුමයි. මෙ කෑකෝ ගහන දෙවියන් යදින එක නතර කරලා අර පුද්ගිලේගෙන් ගහනු ඇයි උට බයක් නැද්ද බෙන්ඩ යනදේ පේන්නේෙ නැද්ද තේරෙන්නේ නැද්ද ඇයි උඹඟ බයක් කියල දෙයක් පේෙන් නැත්ති. සඳහන්කර නො ඇත්තටම මල්ලඟ බයක් නෑ. කොහොමද බය නැත්ති ඇයි බය නැත්ති මැරෙන්ට බය නැ්ද ද මෙට මැරන්ඩ බයවිෙනවා කියම දීවට පැන්නට දැගලුවාට වෙන්ඩ දෙයක් නෑනේ මැරෙන්ඩමයි තියෙන්න්නේ එනිසා මං එකට බයිනෑ ම මේ නැවට එනකොට දන්දීල උතුම් පන්සිිල් සමාදන් වෙලා තම නැවටවිි. ති මම මැරුණුත් මෙතැන ගිලිල මං හොදාකාරෝ දන්නවා මීට වා හොඳ ැනකමං උපදිනවා කියලා. මැරෙනකං ඇතිවෙන වේදනාවක් මිස වෙනත් දුකත් නම් මටනේ. අ සියලු දෙනාම කියනවා අනි එවන් වූ ක්‍රමය ඒ පංච සියලේ අපිට සමාධන් කරවන්න බැරිද කියලා පොළු හංකීවා. දැන් හැමෝම දෙවියන් යදින එක පැත්තක කියයලා ඕහුගෙන් ඉල්ලනවා අපිට පන්සිල් සමාධන් කරවන්න කියලා. හත්සීයක්න පිරිස එනිසා මොහු කලේ පත් සීය කණ්ඩායන් හතකට බෙදවා. සීය සීයේ. පළවෙනි සීයට සිල් සමාදන් කරෙව්වා. හැබැයි ඒවෙනකොට පාදේ ගොප් පැටේ ගාවට වතුරැවිල්ලා. දෙවැනි සීයට පන්සිල් සමාධං කරනකොට දැම් මිනිස්සුන්ගේ දන හිසගාව වතුර. තුංවෙනි සීයට පන්සිල් සමාධන් කරනකොට ඉනගාවට එන එකක් නැවට වතුරැවෙල්ලා. හතරවැනිසීයට පන්සල් සමාධන් කරනකොට, පපුුව ප්‍රමාණයට වතරයවිල්ලා. පස්සනිසීයට පන්සිල් සමාධං කරනකොට ගෙල ප්‍රදේශයට වතරැවිල්ලා. හයිවනිසීරි ස් පන්සිල් සමාධන් කරනකොට. හයිවනිසීයට පන්සිල් සමාධන් කරනකොට පූ ප්‍රදේශයටවිල් හතරවැනිසීයට පන්සිල් සසාධං කරනකොට නාිය මට්ට වෙල්. හත්තනි සීයට පන්සිල් සමාධන් කරනකොට ගෙල ප්‍රමාණයට අතුර ැවිල්ලා සියලු දෙනාව තවත්මුොහොතකින් මරණයට පත්වෙනෝ සියලු දෙනාම මැරුණ හැමෝම දෙව්ලොම ඉපදුුණ හැබැයි මේ දෙවියන්ට ලැබිච්චේ දිව්‍යමය සැපය ඒ ඒ කණ්ඩායන් වලට අඩු වැඩියුනා මුලින් ම අර ගොප් ඇටේ ගව වතුර තියෙන වෙලාව පන්සිිල් ගත්ත කට්ටිය වතුර පෙවෙනකං ගත කරපු කාලයේ වැඩීනේ එතුට සිල් රැකගත්ත කාලයේ වැඩී දෙනිසා ඒගොල්ලන්ගේ සැපය වැඩී ධන හිසගාවට වතුරය වෙල්ල තියෙනකොට සිිල් ගත්ත පිරිස්ස අරට වඩා පොඩිකාලයක් සිල් රැකපු නිසා මුලින්ම සිිල් ගත්ත කණඩායමට වඩා මේ ගොල්ලන්ට ලබිච්ච දවීම සැපේ ටිකක් අඩුයි. ඉනගාව තියෙනයට තියනකොට සිල්ගත්තායට තවටිකක් අඩුයි නාබියගාවව වතුරු තියනකොට සිල්ගත්ත අයට තවටිකක් කඩුයි. බෙල්ල ගාවව ඇවිල්ල වතුරු තියනෙලා සිල්ගත්ත අන්තිම කණ්ඩායමට අර සියලු දෙනාටම වඩාදී්‍යාශ්‍යර්ය යම්ප්‍රමාණයකින් අඩුයි. හොඳට මාඩුයි න මේ දෙවියන්ගේ මට්ටමෙන් යම්ප්‍රමාණයකට අඩුයි මොකද සිල් රැකපු කාලයේ ප්‍රමාණයට අනුව. මේ උතුම් පංචශීලය එවන් සුළුකාලයක් ආරක්ෂා කර ගත්තත් මෙවන් සැපයක් තියනවා හැබැයි අපි පිිතු නීට පස්සේ හිතන් දෙපා එ අපි තවත්්ටිකක් මේ ඉන්න විදිහටම කටයුතු කරලා බයිසට ගිහිල ඔයි සිල් සමාදගුණනානං තිනි කියලා අපි කවුද දන්නේ කොතන මැරීද කියලා දිසේම පපු යමාරුවය හැදෙන්න්න පුළුවන් අදිසේම හරදවස්තුය ප්‍රශ්නයක් කියඩ පුළුවහන් එතකොට මේ අපි සුවපත් කරන්න දඟලනය දඟලන්න දැඟල ඉල්ලත් එක්ක අපිට සිල් ගැන මතක්වේද දන්නේ නිදි පැදුරම මැරිල ඉන්නත් පුළුවන් පාරයන ගමන් පිටිපසය වෙල්ල හැප්ෙන්ටත් පුළුවන් වාහන පන්සිල් මතක් වෙන්න අපිට එතකොට අනිතක වැඩි කාලයක් ආරක්ෂා කරන සීලය තුළ වැඩි කාලයක සුවයක් ලැබෙන. අනිත් කාරණාව තමයි දිවිහිමීන් සිල්රැකිනවා කියන ප්‍රති ්ඥාව තියෙන්ඩුවනෑ. ඒක තමයි මෙතන වැදගත්ම කාරණාව. පානාතිපාතාවේර මනීසික් හපදැන් සමාධයන්. ස්වාමීනි භාගිතන් වහන්ස මගේ ජීවිතයේ නැති කළත් මං කවදාවත් පරපණත් නසන්න නෑ. හර්ද ශාක්ෂයක්ම එඩුවනේ. මොනම හේතුවකින්වත් මං අනුන්ගි ජීවිතයක් නැති කරන්නෙම නෑ එනං එවවාගේ මේ සිිල්පද පහම අධිෂ්ඨාන කරහම සඳහන් කරනවා කොයි තරන් බලවදද කියලා. මම ඇත්තටම හරද ශාක්ෂියට එකඟවමඒ ප්‍රතිඥ්ඥාවදීල නැගිටිනකොට පිටි පසෙන් අකුණක් පිපුරුවත්. මම කෑලි කෑලි බවට පත් වනත් උපදින්නේ සුගතිය කෙල සඳහන් කරයි. ඒ තරන් මේ සීලය ආරක්ෂා කිරීම බලවත් කියන බව සඳහන් කළා. ඉළඟට විස්තර කරනවා සීලේ නම් ගංගා ජලයෙන්වත් ගංගානම් ගංගේ බතුරෙන්මත් සෝදලා අරන්ඩ බැරි කෙලෙස් නැමති දූවිල්ල සෝදන්න්න පුළ හන්. ජලයත් තමයි මේ සීලේ කියල කියන්නේ. ගංගා නදීෙන් නෑවකි අපේ කෙලෙසේදෙන් නෑ. නමුත් සීලේ තුළින් තමයි එක්කෙලෙස් ප්‍රමාණයන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අඩු කරන්ඩ පුළහන් වෙන්නේ. ගිතෙල් සඳුන් සිසිල්දිය ආදීෙන් නිමණ්ඩ බැරි ගින්න නිම්ඩ පුළහන් වෙන්නේ සීලේෙන් මොනගින්නද කෙලෙස් ගින්න. කෙලෙස් ගින්න ගිතෙල්ලොලින් නෙමෙන්නෙත්නෑ. සඳන්වලින් නෙමෙන්නෙත්නෑ සීතල ජලයෙන් මිදන්නෙත් නෑ කෙලෙස් ගින්න නිමණ්ඩනං සීලේ නෙමති ජලේම තමයි උපකාර කරන්නේ. ඉළඟට සඳහන් කළා කෙනෙක් සිල්වත්නා. ඔහුත්තුලති ඔහු ළඟතියෙන වටිනාම ආභරණය සීල එනෙමති ආබරණය. අපි පලඳදින රංග්‍රරිදී මුතුමැනිෙක්කාදී සියලුම ආභරණ පරාදයි සේලේ නැමති ආභරණයට සියලයේ නැමති ආබරණයට මිලක් නෑ අනක් හැමදේකටම මේලෝකෙ මිලක් තියෙනවා ඉනිසා සියලු ආභරණ මේ ආභරණයට දෙවනී කියල සඳහන් කරනවා සීලයේ කියල කියන්නේ දෙවලොවට නගින්ඩ පුළුවන් පිය ගැට පෙලක් දෙව්ලවට ඳු පුළුහන් සෝපානය සිල් ඇතිනං හීන ජාති ඇත්තන් පවා රජුන්ගෙන් පවා වැදුම් ලබනෝ ජාතියෙන් හීනයි ගෝත්‍රයෙන් හීනයි නමුත් සිල්වත් නිසා රජුන්ගෙන් පවා වැදුුම් ලබනො හොඳම උදාහරණය සුනීත සුනීත කියන්නේ? සෝද බුදුරජාණන් වහන්සේ අනුකම්පා කරල සුනීතව පැවිදි කළා සමාජි කවුරුවත් සලකපනැති පිරිසක්නි නැමුත් භාගිතන් වහසේ අනුකම්පා කළ ටික කාලයක් භික්‍ෂූන් වහන්සේ ඇසුර ශාසන ප්‍රතිපදාවේ ඉගෙන ගත්ත සුනීත භික්‍ෂූ කර්මස්ථාන ඉල්ලගෙන වනහන්ත්‍ර ගත වුණ උන්වහස විවේකිව වනන්තරයේ වැඩයිඳගෙන භාවනා වැටිවා. එක දවසක්රාත්‍රී සෞ කෙලෙස් නසල රහත්වෙඩ උන්වහසට බාග්ග ලැබුණා. උන්වහසේ රහත් වෙනකං බලාගෙන හිටපු මහාබ්‍රහ්මයා මුළු වනාන්තරය මේ ඒකා ලෝක කරගෙන සුනීතයන් වහස ළඟට එඇවෙල්ල දන බිමතියලා. දෝත නලල මතතියල සී සුනීතයන් වහන්සේ ළඟ වැඳගන සඳහන් කරන පුරුෂ අජානීයන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරයේ කියලා මනුස්සලෝක කාගෙවත් සැලකිල්ලක් නැතුව අත පවරාධපු වගේ පිරිසක් වගේ හිටපු සුනීතියන් සම්හා සම්බුද්ධ ශාසනයේ මේ උතුම් සිිල්ගුණ ප්‍රගුණ කරලා නිවනින් නිමෙන්ඩ සස්සර දිනන්න කටයුතු කරගත්ත වෙලා. මහා බ්‍රහ්මඇත්ත වෙල්ලා ධනගහල වැන්ද පුරු සාජානීයන් වහන්සේ කාර්දම අජානීය කියල කියන්නේ කාටවත් බයි නැතියි අජානීය කියන්නේ එකයි කාටවත් බයින. අජානීයේ කොච්චර ඉන්වාදලෝකි අපි සාමාන්‍යයෙන් අජානී අස්වයෝ ගැන කතා කරනවා ධර්මය සඳහන් කරනවා අජානීය සිංහ අජානීය හත්ති අජානී ආශ්ව අජානීය වෘෂභ අජානීය පුරුස. පුරුෂෝත්තිය අජානීය. අජානය පුරුෂෝ ලෝකෙ කොහෙද ඉප දෙන්නේ. මලින්ම සඳහන් කළා අජානීය පුරුෂයන් කපිලවස්තුයේ උපදිනවා කියලා. කපිලවස්තුය උපදිනය. ක් ො ඒ නගරයේ පිහිට වලදන්න එහෙම තැනක. මුලින්ම නගරේ හදාගන්ඩ යනකොට රජිකු මාරවරු පිල රිෂ්වරය ඇතමයි කතා කරල කියෙන්නේ නගරයෙ හදන්ඩය නොනං මෙතන තමයි හොඳම තැන. මෙතන මැඩියෙක් ඉපදනොත් නාගේෙකුට බයිනති මැඩියෙක් උපදදින්නේ. මෙතන ුවෙක් ඉපදනුත් කටියෙකු සිංහකු බයිනැති මුුවෙක්කුපදින්නේ ඔබලගේ නගරේ මෙතන හදාගණ්ඩ මෙතන උපදිනනාය ලෝක කටවත් යි නැති අ උපදින්නේ. අජානීය නිපදින්නේ කපිලවස්තුය කිවේකයි. මහා සමේ සූත්‍රරට්ට කතාවේ පිළිබඳ හුඟක් විස්තර තියෙනවා. ඊළඟට අජානීයෝ ඉපදෙන තවත් රටක් තියෙනවා. ඒ තමයි ඔබෙයි මගේයි මේ පිම්බීම. අපේරට හිටපු දස මහයෝධයොත් අජානීය පුරුෂයන් බව සඳහන් කරනවා. අපේ ශාසනය අසූ මහශ්‍රාවකයන් වහන්සේලා සියර්දනාමත් අජානීයි. කාටත් බයි නැතියි අනිත් අය බයි නැත්තේ තමන්ග ශක්තිය පිළිබඳව ඒගොල්හන්ට තියෙන මා්‍ය නිසා අපේගරි කියෙන සක්කායේ දික්්ටිය තමන්ග ශක්තිය පිළිබඳව තමන්ට තියෙන මානය එ රහතන් වහන්සේ බයි නැත්තේ රාතන් වහසේටත් මානයක් තියෙන නිසාද carré හ වන්ස මේ खाය පිළිබඳව තෘෂ්णාවක් නැති නිසා පිිබල්ප මत्रතහාාවක් රහන් වහන්ස නැති නිසාවිවිනියිගම වජනන්ගේ ගනයටහිප කර ඳහළ යම් කෙනෙක් මනාවසිල් රකිනනන් ඕනෑම හීන ජාතිකයක් පවා රජුන්ගෙන් පවා වැැඳුම් පිදුුල්ල බණ්ඩ සුදුසුයි. ආරක්ෂා කිරීමට දුෂ්කරූ ආත්මයේ ආරක්ෂා කරන නිසා සීලය බලෑනියක් කාසමානයි. මේ ආත්මය ආරක්ෂ කරන්න හරි මාර. නොෙක් දවල් දකින දකින දේවල් ඇහෙන ඇහෙන දේවල් දැනෙන රස ආදමේ සියල් ලමුත් එක්ක අපිට උපදින්නේ හැම පැත්තෙම්ම කෙලෙස්මයි. එ කෙලෙස් මේ ආත්මේ රැකගැන්ඩ අපිට ඉඩ දෙන්නේ නෑ. එක දුගතියට ඇදලදහන්ඩමයි හේත්තුවවෙන්නේ. නමුත් සීලයේ ප්‍රගුණ කරන කෙනා ඒ ආත් මේ රැකිවා. සත්තු මරණඩ තියනෙ ලේසිය. හොරකන් කරන්න තියන්නේෙ තවත් කලේසිය. වැරදි මසේවය සම්බන්ධයෙන් තියෙන තවත් ලේසයක් බොරු කියට තින තවත් වෙනම කලේසිය. රහමෙට ඇබෙහිවුණේ තවත් ලේසයක් නිසා. ඔය කෙලෙස්්ටික නැත්තන් අපි මේ වැරදි පහ කරන්නේ කෙලෙස්නි සයි මේ වැරදි පහ කරන්නේ. එති යම මේ වැරදි පහෙන් අතමි දෙෙනවා නම් කවදාවත් ඔහු දුගතියට යන්නේ. එතකොට ඔහු දුගතියට නොයා ආරක්ෂා කරන මහ බලයනයක් තමයි මෙසිල් පද පහ කියලා කියන්නේ. මෙතන සඳහන් කරන්නේ ඔවු නාරක්ෂා කරන මහ බලයනිය මෙසීලය. එවන් උතුම් සිල් යම් කෙනෙක් ළඟ තියෙනවා නං ආන් ඒ සීලවන්තයාගේ සුවද දෙව්ලොව බඹලුවව සිසාරා පැතිරල්ලා යනවා උඩින්. හරහින් සීමාවක් නැතුව පැතිරෙනවා. උඩට යටට හරහට හැම තැනම පැතිරෙන. උතුම්ම සුවද සිිල් සුවඳයි කියලා. අන්දන්හසේට භාග්‍යත වොහසේ පිළිතුරු බලදුන්න. සිිල් රකින්ඩ පුළහං ශ්‍රේෂ්ට මිනිහෙකුට විතරයි. දෙම සිිල් රැකගන්න පුළුවහන් සම්මාධිට්ටික මනුස්ස ජීවිත අපිට හම්බ වෙලා තියන වෙලාවී තවත් මොකට උතුම් සේලේට කීකරු නොවී අපි මෙහෙම දීව තෙනවාහද කියන ප්‍රශ්නි අපි අපෙන්ම අහල අපි අපි පිළිබඳවල් ඇජ්‍යාවක් උපදවාගන්න බුද්ධාන්තරේක පමණ මයි සිල්රකකිට භාග්‍ය ලබෙන්නේ අබුද්ධෞත්වාාද කාලවලත් පුුණ්‍යවන්තයෝ ඒ භාග්‍යල බාගන්නවා. මේ ජීවිතවල පින්කන් කරලා ප්‍රාර්ථනා කරලා තියෙනෙක වටිනවා අබුද්ධෝත් පාද කාලයක ඉපදුනත් එදාටත් තිසරණය පන්සිල් ඉබීම වැටහෙන්න්ට කියලා.ආංගෙහෙම ප්‍රාර්ථනා තුළින් අපිට බුදු කෙනෙක් නැති කාලිකත්. සිල්ගුණ මත පිහිටලා සතරායිෙන් බරෙන්් අවස්ථාව ලැබෙනවා ඒ අවස්ථාව උදාකර ගැන්ඩ මේ ජීවිතයේ මනාවසිල් මත දියුණු කරන්ඩ උසස්තත්වයට පමුණුවන්ඩ තුනුරුවන්ගේ ආශිරුවාදීෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව සියරු දෙනාටමන වඩුව ලැබේ වාගෙ ආශිරුවාද කරනවා. අද ධර්ම දේශනාව දායිකත්වය දරනවා තිස්ස මාවත ගලවිලවත්ත හෝමාගම පදිංචි සුසන්ත ජයවර්ධන මහත්මා සහඉනෝකා ගමගේ මහත්මිය විසින් උතු මරමුණ හැටි රෙසහිපත් කරනවා ඩේවි් ගමගේ අනෝජා මුදලාලි ධයබරණීය පියන්නන් වසර තිස් එකකට කලින් නිදන ප්‍රාප්තියට පත්වන නිසා ඒපියාණන්ට මීපින් අනුමෝදන් කිරීමත් ලීලා බාලසූරිය මෑනියන් මීට සි් වරකට කලින් නිදන ප්‍රාපතියට පත් වන නිසා මෑනිියන්ට පින් අනුමෝදන් කරන්නත් වසර දහටකට කලින් නිදන ප්‍රාප්තියට පත්වන බී මුල්ලේරයාාව ආච්චියම්මාට පින් අනුමෝදන් කරන්නත් වසර හතරකට පෙර නිදන ප්‍රාප්තියට පත් වන ඥානවති තන්තිරිවත්ත මෑනිියෙන්න්ට පින් අනුමෝදන් කරන්නත් අනිකුත් සියලූම සංසාර්ගත ඥාතිමිත්‍රාදීන්ට පිම් පමණුවඩත් උතුම් ධර්මදානුමේ පිංකම සිදු කරන බවසිහිපත් කරන අතර. සුසන්ත මහත්මා බිනුල් පුතනුවන් සහ දෙමව්පිය දෙදෙන. ආනන්ද සොහයුරා සහ ඔහුගේ පවුලේ සියලුම ඥාතීන් එස්කේ විජේතුන්ග මාමා දැනට අසනීපතත්වයෙන් පසුුවන මාමාතත්. මේ පින්කමට සහභාගියෙන දායක වන සියලු දෙනාටමත් උතුම් තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය සැලසේවා. දේශකයණන් වහන්සේටත් බෞද්ධයා මාධ්‍යජාලයේ කාර්ය මණ්ඩලේටත් කොරෝණ වසංගතයෙන් පීඩා විඳන සියලු දෙනාටමත් සකල ලෝක සත්තයන්ටමත් උතුම් රත්නත්‍රේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය ලැබේවා කියලා. සුන්ත ජයවර්ධන මහත්මමා ඇතුළු පවුලේ පින්වත් පිරිස ආශිර්වාද කරල පින් අනුමෝදන් කරනවා. දායික පිරිසවිසින් පුුණ්්‍යානු මෝදනා කළ සියලු දෙනාටමත් ආශිර්වාද කළ හැමටත් දායකත්වය දරන පින්නතුන්ටත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් අමාමහනිවනිින් සැනසෙන්ඩ මේ කුසල් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථන කරමු. ආකා සත්හාචබුන් මට්ඨා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනු මෝදිිත්වා චිරංරක්කන් තුළෝකසාාසනන්නන් දේවෝ වස්සතු කාලේනේ සස්්‍ය සම්පත්ති හේතුචෙ පීතෝ භවතුළුකෝ චෙරාජා භවතු දගම්මෙකෝ